ඒකද අර ඔබ්සර්ව කියන එක තමයි හුඟක්ම හොඳ. දැන් එතන ඔබ්සර්ව කියන එකයි අපි දැන් කිව්වේ, දැන් වැක්වන්නේ සමහරට කුණු ගැනලා දානවා, එක්ක ගින්දි ගොඩක් ගන්නවා, ඒවා මේවා තියෙන වුණාට ඒවට ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව ඉන්න ඕනේ. ඉතින් ඒක ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව ඉන්නවා කියන්නේ අපි ඒවා අපිට ගෝචර නැහැ. එහෙමයි අපි ඉන්න ඕනේ. දැන් ඔකට බුදුහාමුදුරුවෝ දීලා තියෙන උදාහරණ තමයි හරියට මේ පොළොව වගේ. පොළොවට කවුරු හරි ඇවිල්ලා කෙටුවත් වැඩක් නැහැ. ඒ කියන්නේ වතුර විසි දැම්මත් වැඩක් නැහැ, උණු වතුර දැම්මා කියලා වැඩකුත් නැහැ. ඕන එකක් දැම්මත් ඒ වගේ ඉන්න එළවෙන්නේ නැහැ පොළොව. එයා සමානව තමයි අපි අපිට අපි අර ඔබ්සර්වර් කියලා කියන එකේ තේරුම අපි කියන්නේ අපි බලන් ඉන්න එක්කෙනා. අපි විමසිල්ලෙන් බලන් ඉන්නවා. බලන් ඉන්නේ කවුද? මේ අපේ අවධානය, අපේ එළඹගත් සිහිය. හැබැයි ඕක දැන් අපි විස්තර කරලා මේක මෙහෙම කරා මෙහෙම කරා කියලා ගන්න ගත්තොතින් අන්න අපි අර මේ සිකියුරිටි ගාඩ් වෙනවා. එතකොට අපේ හිත එනවා ඉස්සරහට. හිතයි දැන් කියන මේ කරපු වැඩේ වැරදි, මේ කරපු වැඩේ හරි, එහෙම මෙහෙම කිය දැන් විස්තර කරනවා. එතකොට අපි ආයි කැළඹෙනවා. මේ අපි කැළඹෙන්නේ නැතුව ඉන්න එකයි අපිට කරෙන්න ඕන. සමාධිය කියලා කියන්නේ අපිට අර අපේ ඇතුලේ තියෙන, අපි දැන් අර ගියසුමාය කතා කරා වගේ, අපේ ඇතුලේ තියෙන නිහඬ නිසසල ස්වභාවය, එහෙම නැත්නම් ඒ සාන්ත ස්වභාවයට මතුවලා ඉන්න ඉඩ අරින්න ඕනේ. ඉඩ දෙන්නේ නැත්තේ අපි සිතිවිලි වලින් ඒවා සිතිවිලි දාගෙන අපි ඒවා මේ ඒක යට කරනවා. ඒක යට කරන හින්දා අපිට මේ දැන් ඕකදී දැන් මම කිව්ව පොඩි ටොපික් එකේ පොඩි කැලක් තියෙනවා කියන්නේ කියලා. දැන් එතෙන්දී අපි මේ මම අර 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 අපි අර අහන අර හාමුදුරන්ගෙත් හොඳ කතාවක් කිව්වේ, ඒක තමයි මම මෙතන කියන්නේ. දැන් වෙලා තියෙන අපි දැන් සාමාන්‍ය අපි දැන් පරිස අපි දැන් භාවනා කරනවා, අපි දැන් මේ කිසිදු ධර්මයේ හැසිරෙන හින්දා අපි ගොඩක් දන්නවා. දැන් අපි මොනාරි ප්‍රශ්නයක් කියනකොට ඒක අතාරින්න ඒවා එනවා, ඒවා අතයක් දාන්න ඒවා අපි දැනගෙන ඉන්නේ. මම දැන් අර ගිසුමාරි පොඩ්ඩක් අර ගැඹුරට ගිහිල්ලා මං කතා කිව්වේ අර අපිට පුළුවන් ඔය තරහා යන ඒවා නවත්ත ගන්න. එහෙම නැත්නම් මොකක් හරි ප්‍රශ්නයක් ඇවිල්ලා ටිකක් දුරට දිගින් දිගට යනකොට ඒක නවත්ත ගන්න. ඒ වගේම අපිට කරන්න පුළුවන්. දැන් අපි ඒ තරම් දක්ෂයි, කියන්නේ ඒ තරම් මේ අපි මාර්ගය යනවා, ඒ තරම් හොඳට අපි මාර්ගය යනවා. දැන් මේ මාර්ගය යන්නේ එකේදී බලන්න ඕන තව දෙයක් තමයි මේ අර හාමුදුරු කිව්ව හොඳ කතාවක් කියයි. වෙලා තියෙන්නේ අපි ඉස්සරහට එන මේ ඉස්සෙල්ලාම කූඹි, එහෙම නැත්නම් පොඩි පොඩි සතු ගෙන් බේරෙන්න අයින් වෙනවා. එහෙම අයින් වෙලා යන්න අපි දන්නවා. හැබැයි අපි දන්නේ නැහැ මේ අපේ ඉස්සරහට අලියෙක් එනවා. එක්කෝ අපි අලියෙක් ඇවිල්ලා අපි යට කරගෙන ගිහිල්ලා අපි දන්නේ නැහැ. අපි අර පොඩි පොඩි ඒවා ගැන විතරක් කල්පනා කරනවා මිසක් අපි අලිය ගැන කල්පනා කරන්නේ නැහැ. දැන් එතන අලිය ගැන කල්පනා කරන්නේ නැහැ කියලා කිව්වේ දැන් අපි දැන් අපි කියවන දැන් මේ අපි තරහා ගන්නෙ නැහැ, මේ ඉරිසියා කරන්නේ නැහැ කාටවත්. අපි කාටවත් මේ වැරදි වැඩක් කරන්නේ නැහැ. අපි හොඳින් ඉන්නවා, පන්සිල් රකින්න ඔක්කොම තියෙනවානේ. ඒ කියන්නේ අපි හැම එන බාධා, ඒ කියන්නේ අවැඩ දේවල් එකක්වත් අපි කරන්නේ නැතුව අපි ඒවෙන් අයින් වෙලා අපි හොඳට ඉන්නවා. නමුත් අපි දන්නේම නැහැ අපි ඇඟි අපි ඇතුලේ තියෙන තඩි අලියෙක් ඉන්නවා. ඒ අලියව අපිට පඳුර ගන්න බෑ. ඒ අලිය තමයි මේ අපේ තමන් විමසලා බලන්න ඕනේ මොකද මේ අලිය කියලා. ඒ කියන්නේ එක්කෝ අපේ නිකන් වැඩිම අපි හිතමු නිකන් අපි වැඩවලට තියෙන මේ බැඳීම, එහෙම නැත්නම් ඇලීම. එක්කෝ අපි වෙන මොන හරි අපේ ආවේග, අපේ ඇඟේ තියෙන එක එක ඒජස් තියෙනවානේ, ඒවට තියෙන ඇලීම. එහෙම නැත්නම් අපිට දැන් සන්තෝෂයෙන් ඉන්න ඕනේ කියලා මවාගත්ත තියෙන ඇලීම්. එහෙම නැත්නම් අපි අනිත් අයට වැඩිය හොඳින් ඉන්නවා කියලා හරි, අපි අරගෙල්ල වගේ නෙමෙයි, අපි ඊට වඩා මෙහා වගේ නෙමෙයි කියලා තියාගෙන ඉන්න මාන්නේ. ඔය ඔක්කොම අර තඩි අලිය. ඒ අලියව අපිට පේන්නේ නැහැ. මොකද අලිය බොහොම ළඟ ඉන්නේ, අපි ගාම වගේ ඉන්නේ. ඒනට අපිට අර
වටපිටාවදීන කූඹි ටික කඩියෝ ඒගොල්ල පේනවා. පෙන්ලා ඒ ඔක්කොම අපි අයින් කරේ ඉවෙන් අයින් වෙනවා. හැබැයි අර අලියා ඉන්නේ ඉඳලා අපි දන්නේ නැහැ අලියා අපි යට කරන් ඉන්නේ බලාගෙන. ඒක තමයි අරගේ කතාවේ පොඩ්ඩක් වෙච්චට විනාශ දෙවිට කිව්වේ. නමුත් ඇත්තටම අපිට විමසන්න ඕනේ මේ කවුද මේ අලියා කියලා අපි ගාව ඉන්න. අලියා කියන එකේ තේරුම අපේ තියෙන මේ කෙලෙස් වල හුඟක්ම අපිට බලපෑමක් කරන කෙලෙස්. එහෙම නැත්නම් අපිට බලපෑමක් කරන නීවරණ ධර්මයි. දැන් අපි හිතන නීවරණ ධර්ම කියලා අපි ධර්මයෙන් අරගත්තොත් ඒ කියන්නේ කාමච්ඡන්ද ව්‍යාපාද තීනමිද්ධ උද්ධච්ච කුක්කුච්ච විතිකිච්ඡ. ඔය පහෙන් මොන එකද අපි කියව මේ වැඩිපුර තද වෙලා තියෙන්නේ? අපිට මේක පේන්නේ කොහොමද? අපිට මේක අඳුරගන්නේ කොහොමද? ඒක තමයි අර ලොකු අලිය කියන්නේ. දැන් නිකන් අත්දැකීමෙන් කියලා නම් හොඳම දෙයක් තමයි පස්සේ තමයි මට ඒක තේරුනේ. ඒක නැප් ටිකක් යනකොට දැන් ඔය කාමච්ඡන්ද තීන මිද්ද උද්ධච්ච කුච්ච කියන ඒවා තියෙනවානේ. ඒවයි අතරේ බලාගෙන යනකොට දැන් අර අපි හිතුවෝ දැන් එකක් හරි දෙකක් හරි අඩු වෙලා ගියාට පස්සේ අනිත් එක සෑහෙන ලොකුට තියෙනවා. ඒක තමයි තේරෙන්නේ. මොකද අර දෙකම ගිහිල්ලා. හැබැයි මේ මේක අර අලියා වගේ ඉන්නවා. දන්නේම නැහැ. ඔක දැන් ඔය 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 විස්තරේ මම තවට මේ එක තුනේ අර මට මතකයි අර ජෝසප් ගෝල්ස්ටයින් කියන. එයා කියනවා දැන් අපි හොඳට භාවනා කරලා ඒවා මේවා කරලා ඔක්කොම අපි දැන් හොඳට තමන්ටම තේරෙනවා තමන් බොහොම සංවරයි තමන්ට කිසිම දෙයක් නැහැ ඔය කාමච්ඡන්ද ව්‍යාපාද කියන ඒවා ඒවා කියන ඒවා කිට්ටුවකවත් නැහැ. ඉතින් එහෙම ඉන්නකොට හැබැයි තාමත් එයාට තේරෙනවා මේක මේ සමහර වෙලාවට සමාධිගත වෙන්නකොට සමාධිගත වෙන්න බෑ. එයා ඒක කියනවා ඒකට හේතුව එයා කියනවා සමා වෙනදට ආනාපාන සතිය වඩන්න වාඩි වුණාම කිසිම ගානක් නැහැ ටක් කරලා ආනාපාන සතියට යනවා. හැබැයි දැන් හරි අමාරුයි එතෙන්ට යන්න. මේ එක වෙලාවක මම කියන්නේ යන ඒ ප්‍රොසෙස් එකේදී වෙච්ච දෙයක් කියලා කිව්වේ. එතකොට එයා බලනවා මොකද්ද මේ වෙන්නේ කියලා. පස්සේ බලනකොට දැන් මේකෙදී අර දැන් අර කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද කියන ඒවා නැති වුණාට අර උද්දච්ච කුක්කුච්ච කියන එක දැන් ලොකු වැඩි. ඒ මොකද උද්දච්ච කුක්කුච්ච කියේ දිනා දැන් මට ඔක්කොම පුළුවන් කියන එක. මම දැන් හරි මේවා දන්නවා අර ඒකෙන් දැන් අඩුම ගානේ දැන් මෙයා කියන ඒක කොච්චර ලොකුද කිව්වද දැන් ඒකින්ද මේ සාමාන්‍ය අර ඉස්සෙල්ල කරපු මේ ආනාපාන සතියවත් කරගන්න බැරි වෙනවා තරමට. ඒක සපුම දෙයක් කියලා ඒක අතාරින්න ඕනේ. ඒක අර අලියා වගේ දැන් එයාට අඳුර ගන්න උනේ ටයක් කියලා ගියාම එයාට තේරෙනවා මේක තමයි මේ වැඩේ. මේක තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. මේක තමයි මට මේ දැන් මේ ඉතුරු වෙලා තියෙන කරන්න මේක දැන් අර ඉස්සර තියෙනකොට මෙහෙම කලබල ගතිය ඒ අර උද්දච්ච ගති කියන ඒවා තිබුණේ නැහැ. මොකද අර නිවරණ ධර්ම පහම තියෙන කාලෙදී ඒක නිකන් සාමාන්‍ය තවත් එකක් විතරයි. හැබැයි දැන් අර දෙක තුනක් අයින් වෙනකොට මේක විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. මේක හරි ලොකුවට තවන්ට බලපානවා. තවන්ටම තේරෙනවා මේ මට මෙතනින් එහාට යන්න බෑ. ඇයි? එතකොට තේරෙන්න ඕනේ තමයි බලන්න ඕනේ මොකක්ද මේ හේතුව. මේ හේතුව සමහරවල් තමන් හිතනවා මම හොඳට භාවනා කරලා දිනා මාට පුළුවන් පෑය දෙකක් ඉන්න මේක මොකද්ද. ඉතින් ඒකින්ද දැන් එයාගේ දැන් අර මාන්නේ කියන එක නොදැනුවත්වම අර නීවරණ ධර්මයේ විදිහට ප්‍රබලව පවතිනවා. එතකොට එයාට ඒක අඳුර ගන්න ඒක තමයි මම කියන්නේ නේද. ඒක තමයි මම කිව්වේ. දැන් අපිට හරි දැන් අර ඔබ්සර්වර් වගේ ඉන්නකොට අපිට දැන් කරන්න ඕන තියෙන වැඩේ තමයි හොඳට කල්පනා කරලා භාවනා කරන වෙලාවෙදී හරි කල්පනා කරලා බලන්න ඕනේ මේක මේ භාවනාවට යන්නේ ඉස්සෙල්ලා හරි ටිකක් විමසලා බලන්න ඕනේ මේ මොකක් හරි එකක් මගෙන් මේ මාව මේ නවත්තගෙන ඉන්නවා මෙතනින් එහාට යන්නේ. ඒ මොකක්ද? ඒක හොයාගෙන ඒකට කමටහන දෙන එක. එහෙම නැත්නම් ඒක එතනින් ඒකත් අර වගේ අර ඔබ්සර්වර් වගේ ඒකත් බලාගන්නේ මේ වගේ මේ කලබලකාරී ගතිය තමයි මේ මාව නවත්තන්නේ මෙතනින් කියලා. එහෙම නැත්නම් මේ තමයි මගේ
මේ ආසාවල් නිද තමයි මේක මෙහෙම නැවතිලා තියෙන්නේ. ආනේ මගේ අදහසක් තියෙනවා මේ ඔක්කොම අරයා ළමයි ටික ඔක්කොම බැඳලා විවාහ වෙලා ඔක්කොම ඉවරුණාට පස්සේ තමයි මට නිදහස් කියන අදහස තියෙනවා. එහෙම නැත්තම් මේ මට මේක මේ මේක කරගෙන යන්න පුළුවන්. මම කරගෙන ගියාම මේකට ඉක්මන් වැඩි මං කරන්න පටන් ගත්තා. තව ටිකක් කල් දෙන්න ඕනේ. ඔය කියන ඒවා අර බාධාව. දැන් අර අර ඒක අඳුර ගන්න ඕනේ. අඳුරගෙන ඒක ඒක ඒකත් නිදහස් කරලා දාන්න ඕනේ. එතකොට තමන්ට ඉබේම අර තමන්ගේ නිසසලභාවය දැන් හොඳට තේරෙනවානේ. දැන් ඔය වගේ එකක් ගැන කල්පනාව අවධානය වැඩිපුර තියෙනවා නම් ඒ කියන්නේ අපි අර අපේ සැහැල්ලු ඒ අපේ නිවිච්ච ස්වභාවය යට කරගෙන ඉන්නේ. ඒ නිවිච්ච ස්වභාවයට යට කරගෙන මේ කලබලකාරී ගතියක් උඩින් ඇවිල්ලා. ඒක නිසා ඒක අඳුනගෙන ඒක ඒකත් ලේබල් කරලා එහෙම නැත්නම් ඒකත් අයින් කරගත්තොතින් ඒකත් මේ සිදුවීමක් පමණයි කියලා ඒකත් අතහැර දාගත්තොතින් අන්න අර සමාධිය මතුවෙලා යනවා. ඒක තමයි මම මේ අර ඔබ්සර්ව කියන එකත් අර හොඳයි චින්තක පටන් ගත්ත වෙලාවේ ඒකම අහලා ඒ ඔබ්සර්ව කරන එකේ කොච්චර දුරට අපි හොඳට බලන්න ඕනේද කියන එක තමයි මම දැන් කියුවේ. ඒකදී තම තමන් විසින්ම තමයි මේක අඳුන ගන්න ඕනේ. තමන්ට අවශ්‍ය තමන්ගේ තියෙන මේ බාධාව මොකද්ද කියන එක. එතකොට තමන්ගේ හද සාක්ෂියට එකගව කරගන්න පුළුවන් කවුරුවත් කාටවත් කිහින් කියනවත් නෙවෙයිනේ. කවුරුත් ඇවිල්ලා ඔයාලට කියනවත් නෙවෙයිනේ මෙන්න මේකයි ඔයාගේ ප්‍රශ්නේ කියලා. එතකොට තව ටිකක් අර මාන්නෙන් ටිකක් ඉතිරෝ නෑ එයා දන්නේ කොහොමද මං ගැන කියලා එහෙම එකක් තියෙනවානේ. එහෙම මුකුත් දෙන්නේ නැහැ. මොකද තමන්ටම තමන්ම අඳුනගන්න පුළුවන් මොකද්ද මේ තියෙන ලොකුම අලියා. එහෙම නැත්තම් ලොකුම මේ බාධාව මොකද්ද කියන එක අඳුරගෙන ඒකත් සාමාන්‍ය සිදුවීමක් නේද කියන එක අඳුනගත්තාම ඒකත් පැත්තකට දාගත්තාම ඒකත් ඉතින් ඒකට ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව අයින් වුණාම ඒ ගෝචරතාවෙන් අයින් කරගත්තාම ඒක අන්න අර සමාධිය නිසසලභාවය ඉබේම තමන් තුළින් මතුවේ.